සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ යහපත් උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපේ මාත් පුතේ නමවිනි පරිච්ඡේදයේ දෙවෙනි පදයෙන් සඳහන් කරන දෙමයයි සදවසකට පසු යේසුස් වහන්සේ ප්‍රීත්‍රස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට ඔහුන් තමන් සමග උස්කන්දට ගෙන ගිය සේක උන් වහන්සේ ඔහුන් ඉදිරියේහි අන්වෙසක් වූ සේක දයබර දේව දරුවනේ මාක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ප්‍රකාශ කරා මෙහි සිටින්නන්ගෙන් සමහරක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින්තෙක් කිසිසේක් මරණ රසය විඳින්නේ නැහැ කියලා බොහෝ උගත් දේවදාසයන් ඒ වගේම කතිකාචාර්යයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ප්‍රකාශ කරපු දේ දෙවෙනි පදේ ඉෂ්ට කරා කියලා එකඟ වෙනවා දයබර දේවදරුනේ අර්ථකථනේ දිහා අපි බලනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ උස් වූ කන්දේ අන්වෙසක් දරුවා දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා උන් වහන්සේගේ වස්ත්‍රද ස්වරූපෙද සිතා ගන්න බැරි විදිහට සුදු වී දීප්තිමත් වුණා කියලා මෙතනින් පෙන්눔 කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලෙන් යුක්තව ඒ මොහොතේ පෙන්눔 වුණා කියන එකයි ග්‍රීක වචනේ රාජ්‍ය පරිවර්තනය කෙරුවම රාජකීය අසිරිය කියත් හඳුන්වනවා එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ රාජකීය ස්වර්ගයේ රජුරුවන් හැටියට පෙන්눔 වුණා උන් වහන්සේගේ ස්වරූපේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා අද උදෑසන අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මෙයයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දුවක් දුන්නොත් උන් වහන්සේ එක ඉෂ්ට කරන්න විශ්වාසවන්තයි අපේ වේලාවට අනුව නෙමෙයි උන් වහන්සේ සැලසුම් කරලා තිබෙන වේලාවට අනුව උන් වහන්සේ ඒක ඉෂ්ට කරයි එක වතාවක් දේවදාසේක් හන්දිපත් අමාරුවේ දුක් විඳින කිතුණුවෙක් ගෙදරකට යනකොට ඒ කිතුණුවා බයිබලේ පෙරලගෙන ඒක කියවනවා දැක්කා ඒ මොහොතේ දේවදාසයා එයාගේ බයිබලේ දිහා බැලුවා ඒ බයිබලේ පැත්තේ ඉෂ්ට කරා කියන වචනේ බොහෝ ස්ථානවල ලියා තිබෙන එක දුටුවා ස්වාමීන් වහන්සේ මාගේ ශක්තියයි මාගේ ඵලයයි මාගේ උපකාරයයි කියන වචනේ ගාව ඉෂ්ට වුණා කියා ලියා තිබුණා ඒ වගේම යොහන් 1:12 ගාවත් ඉෂ්ට වෙලා තිබෙනවා කියා ලියා තිබුණා ඒ මිනිස්යාගේ තත්වේ මොකක් වුණා? එයා දෙවියන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයාව විශ්වාස කරලා උන් වහන්සේගේ දරුවෙක් වුණා කියන එක සැක කරේ නැහැ. දෙවියන් වහන්සේගේ පොරොන්දු උන් වහන්සේ ඉෂ්ට කරනවා දේව දරුවනේ. ස්වාමින් වහන්සේ කවදාක්වත් බොරු කරන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. උන් වහන්සේ සත්‍ය තුල පමණයි ක්‍රියා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ ඔබගේ ජීවිතයට පොරොන්දුවක් දී තිබෙනවා නම් ඒ පොරොන්දුව තදින් අල්ලගෙන අන්තිම දක්වා ගමන් කරන්න උන්වහන්සේ ඒක ඉෂ්ට කරන්න විශ්වාසවන්තයි අපි දැන් යාඥා කරමු අප්පා පියාණනි ඔබගේ වේලාවේදී ඔබ හැම දෙයක්ම අලංකාර ලෙස ඉටු කරන්ට යනවා කියන එක ගැන මට නිසැකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් Shalom Maranatha